ආයිබෝවන් දුවේ පුතේ ගුරු ගෙදරට එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම අදත් අපි ඉගෙන ගන්න යන්නේ පුතාලට මතකයි නේද ගිය සතියේ මම කිව්වා ගුණන වගු අවබෝධ කරගෙන හොඳට මතක තියාගන්න කියලා මම හිතනවා පුතාලා දැන් හැමෝම අද සූදානම් වෙලා ඉන්නේ ඒ ගුණන වගු හොඳට මතක තියාගෙන කියලා අද අපි කරන්න යන්නේ පුතාලා මතක තියාගෙන ඉන්න ගුණන වගු උදව් කරගෙන ගැටලු විසඳන්න මම පුතාලට කිව්වා අපි මේ ගුණන වගු ඉගෙන ගන්නේ අපිට එදිනෙදා ගණිතයත් එක්ක විසඳ ගන්න ගැටලු වෙනවා අන්නේ ගැටලු ආවහම ඒවට උදව් විසඳ ගන්න උදව් කරගන්න තමයි අපිට මේ ගුණන වගු ඕන වෙනවා කියලා කිව්වේ එතකොට පුතේ අද අපි හයේ ගුණන වගුව උදව් කරගෙන ගැටලු විසඳන්නයි යන්නේ අද අපි කරන්නේ ගැටලු විසඳන්න ඉස්සෙල්ලා අපි ඉගෙනගත්තු ගුණන වගුව මතකද කියලා බලන්න ඕනේ පුතාලා හැමෝම හොඳට මතකය ඇස් පියාගත්තත් කමන්නේ අමතක අය ඉන්නවා නම් මේක ටිකක් බැලුවත් කමක් නැහැ අපි කියමු බලන්න ගුණන වගුව මතකද කියලා එක්වරක් හය හයයි දෙවරක් හය 12යි තුන්වරක් හය 18යි හතරවරක් හය 24යි පස්වරක් හය 30යි හයවරක් හය 36යි හත්වරක් හය 42යි අටවරක් හය 48යි නවවරක් හය 54යි 10වරක් හය 60යි මේක හරි ලේසියිනේ පුතේ දැන් අපි බලමු මේ ගුණන වගුව උදව් කරගෙන කොහොමද අපිට එදිනෙදා ගැටලුවක් ආවොත් විසඳගන්නේ කියලා ඒකනේ අපි ගණිතය ඉගෙන ගන්නෙ මෙන්න දැන් අපිට පුංචි ගැටලුවක් තියෙනවා බලමු මොකද්ද මේ ගැටලුව කියලා ඔන්න පුතේ එක් කණ්ඩායමකට ළමයින් හය බැගින් කණ්ඩායම් 15ක සිටින ළමයි ගණන කීයද කියලා අහනවා. මොකද අහන්නේ එක කණ්ඩායමක ළමයි හය බැගින් ඉන්නවලු කණ්ඩායම් 15ක් තියෙනවා මේ 15ේ ඉන්න ළමයි ගණන කීයද කියලා තමයි අපෙන් අහන්නේ. දැන් ඔන්න අපි ඉගෙනගත් අලුත් දෙයක් නෙමෙයි මේක පරණයි මතක් කරගන්න තමයි තියෙන්නේ මතකයි නේද අපි එක ස්ථානය 10 ස්ථානය ඔහොම ඉගෙන ගත්තා එකතු කිරීම කරද්දි අන්න ඒක උදව් වෙනවා දැන් අපිට මේ වෙලාවේ බලන්න පුතේ 15 මොකද කරන්න ඕනි දැන් 6න් ගුණ කරන්න ඕනි කොහොමද 15 6න් ගුණ කරන්නේ බලන්න පුතේ දැන් මෙතන තියෙනවා 15 6න් ගුණ කරන්න ඕනි අර තියෙන්නේ ಗುಣ කිරීමේ සංකේතය ඊට පස්සේ දැන් අපි බලමු කොහොමද මේක ಗುಣ කරන්නේ කියලා එහෙමත් නැත්නම් රාත්‍රී නවාතැන් අරගෙන මේ කුරුළු රංචුව නැවත ඒගොල්ලන්ගේ ගම්බින් බලාපියාඹගෙන යනවා වෙන්නත් පුළුවන් කොහොමත් උදෑසනට අහසේ මේ විදිහට කුරුල්ලෝ පියාඹනවා දුවල පුතාලා දැකලා තියෙනවා නේද ඔව් අපි බලමු ඊළඟ පින්තූරය මොකද්ද කියලා. ඔව් දුවේ පුතේ. මොකද්ද මේ පින්තූරයෙන් පෙන්වන්නේ? කුඹුරු යායක් නේද? කුඹුරු යායක වැඩ කරන ගොවියු පිරිසක් මෙතන ඉන්නවා. කුඹුරු කොටන ගොවියු පිරිසක් මේ පින්තූරයෙන් පේනවා. පුතාලා දන්නවා අපේ රටේ ප්‍රධාන ගොවිතැන වී ගොවිතැන. එතකොට මේ ගොවියෝ වෙහෙස මහන්සි වෙලා නේද කුඹුරු වැඩ කරලා බලන්න ඒගොල්ලෝ හැමෝම බොහොම කඩිසරව වැඩ කරන බව පේනවා නේද කුඹුරු කොටන අවස්ථාවක් තමයි අපිට මේ පින්තූරයෙන් පේන්නේ අපි ඊළඟ පින්තූරයත් බලමුද දැන් බලන්නකෝ මේ පින්තූරේ දිහා මේ පින්තූරෙත් ඉන්නවා සුදු පාට ලස්සන කොක්කුරෑනක් නේද මේ කොක්කුරෑන කුඹුරට පාත් වෙනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගොවියන්ගේ උදළු හඬට බය වෙලා නේද ගැස්සිලා තිගැස්සිලා පියාඹගෙන යන කොක්කුරෑනක් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් වෙනත් කුඹුරු යායක් බලාගෙන ඉගිල්ලිලා යන කොක්කුරෑනක් වෙන්නත් පුළුවන් එහෙම නේද දුවේ පුතේ බලන්න නෙල් අහස සුදු කොක්කෝ කොළපාට
වෙල්යාය ඉතාම ලස්සන පින්තූරයක් ඕගලන්ට මේ පේන්න තියෙන්නේ. හොඳයි. අපි දැන් ඊළඟ පින්තූරෙත් බලමුද? පුතාලා අසයි නේද? හොඳයි. එහෙනම් අපි බලමු. මේ පින්තූරයෙන් පෙනෙන්නේ මොකද දුවේ පුතේ? ඔව්. නියර දිගේ ඇඹුලා අරගෙන යන ගෙවිලියක් නේද? කොහොමද මේ ගෙවිලිය යනවැත්තේ? සමහර විට අර කුඹුරේ වැඩ කරපු ගොවියන්ට ඇඹුලා අරගෙන යනව වෙන්නේ නැති නේද? හොඳයි. අපි එහෙම හිතමු. ඊළඟට බලමු. බොහොම සතුටින් සරුංගල් අරින දරුවෝ ටිකක් නේද? පුතාලත් ආසයිනේ මේ විදියට විනෝදෙන් සතුටින් කුඹුරු යායක සෙල්ලම් කරන්න. දැන් ඉස්සරහට එන්නේ සරුංගල් වාරේ. පුතාලත් කැමති නේද මේ විදියට සරුංගලයක් අරන් නියරක් දිගේ සතුටින් දුවගෙන යන්න? ඔව්. බලන්න මේගොල්ලෝ බොහොම සතුටින් ඉන්න විදියක් තමයි පේන්නේ. බොහොම සතුටින් ඉන්න බවක් තමයි අපිට පින්තූරයෙන් පේන්නේ. දැන් කුඹුරු වැඩ කරන වෙලාවට දුවල පුතාලා යනවා අම්මලා එක්ක තාත්තලා එක්ක ඒගොල්ලන්ට උදව් කරන්න කුඹුරට. එහෙම නේද? එතකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ? ටිකක් වෙලා අම්මට තාත්තට උදව් කළා එතනම ඉන්නවද? නෑ. යාළුවෝ ටිකත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගන්නවා නේද? දෙමව්පියෝ එක්ක කුඹුරට ගිහිල්ලා ඒගොල්ලන්ට උදව් කරලා ඊට පස්සේ යාළුවෝ ටික විනෝදයෙන් සතුටෙන් මේ විදිහට සරුංගල් අරිනවා වෙන්න පුළුවන්. එහෙම නේද? හොඳයි දුවේ පුතේ. අපි බලමුද ඊළඟ පින්තූරය. මේ පින්තූරයෙන් පෙන්නනවා හරිම සාරවත් පරිසරයක්. ඈතින් පොල් රුප්පාවක් පේනවා. කුඹුරු යායක් පේනවා. මෙතන පේනවා ලස්සන හොඳට සරුවට වැඩුණු කෙසෙල් වගාවක්. ඔව්. මේ පින්තූරය දැක්කහම අතනම් එකපාරටම හිතෙනවා බොහොම සාරවත් සරුසාර පරිසරයක් කියලා. බොහොම සරුසාර පරිසරයක් කියලායි මට නම් හිතෙන්නේ. ඕගලන්ට මොකද හිතෙන්නේ? ඔව්. බොහොම සශ්‍රීක වගාවන් මේ පරිසරයේ මේ පින්තූරයේ අපිට දකින්න ලැබෙනවා. එහෙම නේද? හොඳයි. එහෙනම් අපි බලමු දුවේ පුතේ ඊළඟ පින්තූරය. මේ කුඹුරු යායක විශේෂ තැන. සමහර දුවල පුතාලා මේක දැකලා ඇති. ඒත් නොදැක්ක අයත් ඇති. මම මෙතන හඳුන්වලා දෙන්නම්. මේ තියෙන්නේ දුවේ පුතේ වක්කඩක්. මොකද්ද වක්කඩක් කියන්නේ? දුවල පුතාලා දන්නවද? වක්කඩක් කියලා කියන්නේ ලියද්දකින් තවත් ලියද්දකට වතුර වැටෙන, එහෙම නැත්නම් වතුර ගලාගෙන යන ස්ථානය. මොකද්ද වක්කඩක් කියන්නේ? ලියද්දකින් තවත් ලියද්දකට වතුර ගලාගෙන යන ස්ථානය. මෙතන බොහොම ලස්සන තැනක් පුතේ. වතුර පෙන කැටි මවමින් ගලනවා. වතුර පෙන කැටි මවමින් ගලනවා. පෙන කැටි වතුර වැටෙන තැන සුදු පාට මල් පිපෙනවා වගේ. වතුර වැටෙන තැන සුදු මල් පොහොට්ටු පිපිලා වගේ හරිම ලස්සන රටා මැවෙනවා දී. එතකොට මේ වක්කඩ මේ පින්තූරයේ තියෙන විශේෂ අවස්ථාවක්. එහෙම නේද? හොඳ නිල්ල ගැසුණු සරුසාර ගොයම් වගාවකුත් අපිට පේනෙනවා. හොඳයි දුවේ පුතේ. දැන් අපි පින්තූර කීපයක් ගැනම කතා කළා. ඒ කතා කරපු පින්තූර වල විශේෂ කාරණාවක් ගැන කියලා දෙන්න තමයි මම දැන් සූදානම් වෙන්නේ. හොඳයි අපි බලමු. දැන් බලන්න අපි මේක කියවමු. එක් එක් අවස්ථා තනිව පිළිබිඹු වන ආකාරය ඇතුළත් පින්තූරයක් ඇති විට එය විස්තර කරන්නේ හෝ ලියන්නේ හෝ එම එක් එක් අවස්ථාවට සාපේක්ෂවයි. ඒ කියන්නේ මොකද්ද දුවේ පුතේ? අපි තනි පින්තූර අපි ඒ දැක්ක තනි තනි පින්තූර ගත්තට පස්සේ අපි ඒ පින්තූරය ගැන ලියන්නේ ඒ අවස්ථාව ගැන විතරයි. එම අවස්ථාව ගැන විතරයි. මේ බලන්න. ඔව්. දැන් මෙතන තියෙනවා ඉර පායගෙන එන දර්ශනය. කන්ද උඩින් ඉර පායගෙන එන දර්ශනය. නේද? දැන් අපි කිව්වා අපි පස්වෙනි ශ්‍රේණියේ මේ දකින දෙයට වඩා දෙයක් අපි අතින් නිර්මාණය වෙන්න ඕනේ කියලා. නේද? එහෙනම් අපි බලමු මම ඒකට සකස් කරපු වාක්‍ය. අපි බලමු මොකද්ද
මම ඒකට සකස් කරගෙන ආපු වාක්‍ය කියලා. උදෑසන හිරු පායද්දී කඳ උඩින් පෙනෙන්නේ කහ පැහැති බෝලයක් මෙනි. නිකම්ම කඳ උඩින් හිරු පායනවා කියලා කිව්වේ නෑ මං ඒක දැක්ක විදිය මම ලියුවා. උදෑසන හිරු පායද්දී කඳ උඩින් පෙනෙන්නේ කහ පැහැති බෝලයක් මෙනි. දැක්කද පුතාලා අවස්ථාව මොකද්ද කඳ උඩින් හිරු පෑයීම. එතකොට අපි ඒක ගැනයි ලියන්නේ. මේ විදිහට තනි තනි පින්තූරය ගත්තාම අවස්ථාවට අදාළ විදිහට තමයි අපි වාක්‍ය නිර්මාණය කරන්නේ. හොඳයි. මේ පින්තූරය බලන්න. අපි අර තනි තනි පින්තූර විදිහට ගත්ත දේවල් මේ පින්තූරයේ අඩංගු වෙලා තියෙනව නේද කියලා බලන්න. ගොවිය කුඹුරු කොටනවා. ඊළඟට කොක්කුරෑනා ඉගිල්ලෙනවා. කොක්කුරංචුවක් ඉගිල්ලෙනවා. ඊළඟට බලන්න अरे गेविलिय एंबुला अरे गेने नवा इलंगड़ सरुसार प्रदेश आक्तिये नवा में वगावान गेन सरुसार उनु बिम प्रदेश आक्तिये नवा एक में वक्कड़ किन वतुर गलागेने आना पिंतूरे कुत्तिये नवा नेद इतको टापी आना तानी तानी इन खता करपु ए पिंतूर वलीन प्रकाश वेन दे में पिंतूरे समस्त्यक विधियत दाक्वला तियनो दे मेतन ඒ තනි තනි පින්තූර වලින් ප්‍රකාශ කරපු දේ සමස්තයක් විදිහට එකට අරගෙන එකට කැටි කරලා පින්තූරයක් දුවල පුතාලට ඉදිරිපත් කරලා තියෙනවා. හොඳයි. දැන් මේ පින්තූරයෙන් අපි වාක්‍ය නිර්මාණය කරන්නයි සූදානම් වෙන්නේ. මේ පින්තූරයේ ආශ්‍රයෙන් වාක්‍ය පහක් නිර්මාණය කරන්නයි දුවේ පුතේ අපි ලෑස්ති වෙන්නේ. මගේ දුවල පුතාලා ලෑස්ති නේද? හොඳයි. ඔගොල්ලොත් හිතන් දැන්ගු මම ඉදිරිපත් කරන වාක්‍ය වලට වඩා ඕගලන්ගේ අලුත් අදහස් ගොඩක් වටිනවා. ඒක නිසා ඕගලොත් නිර්මාණය කරන්න වාක්‍ය මේ පින්තූරයේ දිහා බලලා. ඔන්න දැන් මම සූදානම් වෙනවා මම නිර්මාණය කරපු වාක්‍ය ඕගලන්ට පෙන්වන්න. බලමු අපි. කුඹුරට බැසගත් ගොවියෝ හඩිසරව කුඹුරු වැඩ කරති. මොකද්ද වාක්‍ය? කුඹුරට බැසගත් ගොවියෝ කඩිසරව කුඹුරු වැඩ කරති. දැන් පුතේ ඒ පින්තූරයෙන් ප්‍රධාන වුණේ ගොවියෝනේ අපිට නේද? කුඹුරා. කුඹුර කියන්නේ ගොවියා රාජකාරිය කරන තැන. එහෙම නේද? එතකොට මේ කුඹුරු යාය ගැන ලියනකොට කුඹුරු යාය දකිනකොට අපිට එතන ප්‍රධානම චරිතය තමයි ගොවියෝ. ඒක නිසා තමයි මම මේ විදිහ වාක්‍යයක් නිර්මාණය කළේ. අපි ආයපාරක් මේ වාක්‍ය කියවමු. කුඹුරට බැසගත් ගොවියෝ කඩිසරව කුඹුරු වැඩ කරති. එහෙනම් අපි දැන් දෙවනි වාක්‍ය බලමු. තපස් රකිමින් සිටි කොක්කු උදළු හඬට තිගැස්සී එක්වරම පියඹා යති. ආයි කියමුද දුවේ පුතේ වාක්‍ය? හොඳයි. තපස් රකිමින් සිටි කොක්කු උදළු හඬට තිගැස්සී එක්වරම පියඹා යති. ඔව් මේකට සම්බන්ධ පින්තූරේ දුවල පුතාලට මතකයි නේද? හොඳයි. අපි දැන් බලමු මම සූදානම් කරගෙන ආපු තුන්වෙනි වාක්‍ය මොකද්ද කියලා. පුතාලට මතකයි අර වක්කඩ ඒ වක්කඩ සහිත පින්තූරේ වක්කඩ තියෙන පින්තූරේ. ඔව් මං කිව්වා වක්කඩෙන් වතුර වැටෙන්නේ මල් පිපෙනවා වගේ කියලා. මෙන්න මේ සිදුවීමට අදාළව මම හිතුවා පුතේ මේ වගේ වාක්‍යයක් නිර්මාණය කරන්න. වක්කඩ කියන්නේ කුඹුරු යායක තියෙන ඔයාලා වගේ පුංචි දරුවෝ ගොඩක් මාස තැන. ඉතින් මම හිතුවා මේ වාක්‍ය ඒ පින්තූරයට අදාළව නිර්මාණය කරන්න. අපි කියවමු. වක්කඩෙන් වතුර වැටෙන විට දිය මත මල් පිපෙන්නාසේ පෙනේ. ආයිකම් වක්කඩෙන් වතුර වැටෙන විට දිය මත මල් පිපෙන්නාසේ පෙනේ. දැන් දුවල පුතාලට තේරෙනවා අපි වාක්‍ය නිර්මාණය කරනකොට අර පින්තූරේ තිබ්බ දෙයම නෙමෙයි. එතනින් පොඩ්ඩක් එහාට ගිහින් තියනවා නේද? හොඳයි දුවේ පුතේ, එහෙනම් අපි බලමු ඊළඟ වාක්‍ය මොකද්ද කියලා. ඔව්. තවත් ඕගොල්ලෝ දැක්ක අවස්ථාවක් ගැන තමයි මේ වාක්‍ය ලියවෙන්නේ. මොකද්ද මේ වාක්‍ය? ගෙවිලියන් ඇඹුල රැගෙන නියර දිගේ ගමන් කරයි. පුතාලත් කියමු මාත් එක්ක. ගෙවිලියන්
ඇඹුලරගෙන නියර දිගේ ගමන් කරයි. දැන් මේ වාක්‍ය කියනකොට පුතාලට අර චිත්‍රයත් ඔළුවට එනවා නේද? ඒ චිත්‍රය ආශ්‍රයෙන් අර ප්‍රධාන පින්තූරයේ තිබුණු අවස්ථාවක් අනුව තමයි දුවේ පුතේ මම මේ වාක්‍ය නිර්මාණය කළේ. හොඳයි. දැන් මේ වාක්‍ය බලන්න. වී ගොවිතැන නිසා අපේ රට සහලෙන් ස්වයං පෝෂිත වනු නොඅනුමානය. අයිතියම එක වී ගොවිතැන නිසා අපේ රට සහලෙන් ස්වයං පෝෂිත වනු නොඅනුමානය. එතකොට අපි දැන් වාක්‍ය ටික ලියලා ඉවරයි. එහෙම නේද? ඔව්. දුවල පුතාලත් මේ වගේම වාක්‍ය නිර්මාණය කරන්න උත්සාහ කරන්න ඕනේ. හොඳයි. දැන් අපි ලස්සන වාක්‍ය පහක් නිර්මාණය කළා. එහෙම නේද දුවේ පුතේ? හොඳයි. එහෙනම් අපි දැන් මේ වාක්‍ය පහම එක තැනකට අරගෙන එකවර කියවලා බලමු. කුඹුරට බැසගත් ගොවියෝ කඩිසරව කුඹුරු වැඩ කරති. තපස් රකිමින් සිටි කොක්කු උදළු හඬට තිගැස්සී එක්වරම පියඹා යති. වක්කඩෙන් වතුර වැටෙන විට දිය මත මල් පිපෙන්නාසේ පෙනේ. ගෙවිලියක් ඇඹුල රැගෙන නියර දිගේ ගමන් කරයි. වී ගොවිතැන නිසා අපේ රට සහලින් ස්වයං පෝෂිත වනු නොඅනුමානය. දැන් අපි මේ වාක්‍ය පහම කියෙව්වා. එහෙම නේද? එහෙනම් අපි බලමු ඊළඟට තව පුතාලට පින්තූරයක් ආශ්‍රයෙන් වාක්‍ය නිර්මාණයකට අවස්ථාව තියෙනවා. දැන් මෙතන මම මේ උදාහරණයක් තරම් ආවේ දුවේ පුතේ පුතාලට මේ විදිහට පින්තූරයක් ආශ්‍රයෙන් වාක්‍ය නිර්මාණය කිරීම පිළිබඳ ලොකු අත්දැකීමක් නැහැනේ නේද? ඒ නිසා තමයි මම තව උදාහරණයක් දුවල පුතාලට අරගෙන ආවේ. අපි බලමු දැන් මේ පින්තූරයේ තියෙන්නේ මොනවද කියලා. කජු පුහුලන් පිරිච්ච ගසක්, ඊළඟට එරබොදු මල් පිපුණු ගසක්. හොඳයි. මම දැන් මේ චිත්‍රයට අදාළව වාක්‍ය කීපයක් නිර්මාණය කළා. අපි බලමු ඒ වාක්‍ය. අවුරුදු කාලයට එරබොදු මල් පිපි කජු පුහුලන් ඉදී පරිසරය සුන්දර වේ. දැන් මෙතන තියෙනවා විශේෂ දෙයක්, මට මතක් කළ යුතුම දෙයක්. විරාම ලකුණු දෙකක් සඳහන් වෙලා තියෙනවා. පුතාල වාක්‍ය ලියනකොට අනිවාර්යෙන්ම ඒ වාක්‍යයට සුදුසු තැන, අදාළ තැන විරාම ලකුණු යොදන්න මතක තබා ගන්න ඕනේ. හොඳයි. අපි බලමු දැන් දෙවෙනි වාක්‍ය. කොහාගේ ඉමිහිරි නාදය අවුරුද්ද ළඟ ළඟම එන බව සිහිපත් කරයි. කොහාගේ ඉමිහිරි නාදය අවුරුද්ද ළඟ ළඟම එන බව සිහිපත් කරයි. හිමිදිරියේම අවදිවන අම්මා අවුරුදු රස කැවිලි සාදයි. දැන් මේ සේරම මම ලිව්වේ අපි දැක්ක පින්තූරයේ දිහා බලලා. හිමිදිරියේම අවදිවන අම්මා අවුරුදු රස කැවිලි සාදයි. හොඳයි. අපි ඊළඟ වාක්‍යෙත් බලමු. අහල පහල නිවෙස්වල ළමයි එකතු වී සතුටින් යුතුව පංචා දැමීම සිදු කරති. අහල පහල නිවෙස්වල ළමයි එකතු වී සතුටින් යුතුව පංචා දැමීම සිදු කරති. අවුරුදු කාලයේ චමත්කාරය නිසා සෑම දෙනාගේම සිත් සතුටින් පිරේ. හොඳයි. දුවේ පුතේ, ඒ මම සඳහන් කළේ අපි අර දැක්ක පින්තූරයට අදාළ වාක්‍ය ටික. අපි දැන් ආයි බලමු මේ ටික. අවුරුදු කාලයට එරබුදු මල් පිපි කජු පුහුලන් ඉදී පරිසරය සුන්දර වේ. කොහාගේ ඉමිහිරි නාදය අවුරුද්ද ළඟ ළඟම එන බව සිහිපත් කරයි. හිමිදිරියේම අවදිවන අම්මා අවුරුදු රස කැවිලි සාදයි. අහල පහල නිවෙස්වල ළමයි එකතු වී සතුටින් යුතුව පංචා දැමීම සිදු කරති. අවුරුදු කාලයේ චමත්කාරය නිසා සෑම දෙනාගේම සිත් සතුටින් පිරේ. හොඳයි දුවේ පුතේ, අපි දැක්කේ පින්තූරයට අදාළව මම නිර්මාණය කරපු වාක්‍ය තමයි දුවල පුතාලා මාත් එක්ක එකතු වෙලා ඒ කියෙව්වේ. හොඳයි, අපි බලමු ඊළඟට. ඔව්, මේ තියෙන්නේ පුතාල විසින් කළ යුතු වැඩ. මම අරගෙන ආවා මේ චිත්‍රය.
පුතාලට ගෙදර ඉන්නකොට විවේකයෙන් මේ නිර්මාණය බලලා මේ චිත්‍රය බලලා ලස්සන වාක්‍ය පහක් නිර්මාණය කරන්න අවස්ථාව දෙන්න. හොඳයි. මේක බලන්න වැහි අවස්ථාවක්. වැහි බර අවස්ථාවක් තමයි මෙතන තියෙන්නේ. සුලං හමනවා, කළු වලාකුළු පාවෙනවා, ආච්චී සීයයි පොඩි දරුවන්ට කතා කරනවා නේද? මේ වගේ කියවෙන ගීතයකුත් තියෙනවා. අක්කේ අක්කේ අර බලන්නකෝ. දොළ පුතාලට මතකයි නේද ඒක? ඔව්. ඒ අවස්ථාවේම කියවෙන සිදුවීම් ටිකක් තමයි මේ චිත්‍රේනුත් පැහැදිලි වෙන්නේ. මේ අවස්ථාව වැහි බර අවස්ථාවක්. එහෙනම් දුවලා පුතාලා හොඳට මේ චිත්‍රය අධ්‍යයනය කරලා මේ චිත්‍රය දිහා හොඳට බලලා මේකේ අඩංගු වෙන දේවල් මේ බලන්න. වැහි වලාකුළු, දර ටික ගෙට ගන්න අක්කා, වැලේ තියෙන රෙදි ටික ගෙට ගන්න අම්මා, ඊළඟට වැස්සට ඉස්සෙල්ලා ගෙට දුවගෙන එන පුංචි දරුවෝ, ඊළඟට කුඹුරේ ඉඳලා හනි හනිකට ගෙදරට එන තාත්තා. එතකොට මේ රූප රාමු ටිකත් අදාළ කරගෙන පුතාලට පහසු වෙයි ලස්සන වාක්‍ය පහක් නිර්මාණය කරන්න. හොඳයි දුවේ පුතේ, අපි එහෙනම් නැවත තවත් මේ වගේම සිංහල පාඩමකින් ඔබව හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම පුතාලගෙන් සමු ගන්නවා, ගුරු ගෙදරින් සමු ගන්නවා. ඔබ සැමට සුබ දවසක්. ආයිබෝවන්.